අපි දන්නවා මේ මොහොත වෙනකොටත් අපේ රටේ ජනතාව තුළ කිසියම් සැකයක්, දෙගඩියාවක්, විචිකිච්ඡාවක් හදලා තියෙනවා ඡන්දේ තියයිද දන්නේ නැහැ කියලා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යෙන් තියන්න ඕන. එක විටක මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ජනාධිපතිවරණයට මහමැතිවරණයක් ගන්න කතා කරනවා. දැන් මේ ජනාධිපතිවරණය මගහැර යන්න උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂලට, සජිත් ප්‍රේමදාසලට මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා උන් උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් මේ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා වෙච්ච වැඩිම වාසිදායක තත්ත්වයන් දැන් අත්පත් කරන් ඉන්න ජාතික ජනබලවේගයට අවලාද ගහන්න, වැඩ ගන්න උත්සාහ කරමින් ඉන්නවා. සමගි ජන බලවේගයේ නම සමගි ජන බලවේගුණාට සමගියක් ඇත්තෙම නැත්තන බවට පත් වෙලා දෙනවා ඒක. ඉතින් හොඳම උදාහරණ තමයි පොන්සේක මහත්තයා පාර්ලිමේන්තු කරපු කතාව. මේ පෞද්ගලික දවසේ දිගටම ප්‍රවෘත්ති පළ වුණා. ඔය සමගි ජන බලවේගයේ නායකයෙක්ගේ ගෙදර සාකච්ඡාවක් තිබුණා කියලා ප්‍රබලව එකතු වෙලා රයින් වික්‍රමසිංහ ගාවට යන්න 15 දිනක් විතර ඉන්නවා කියලා කතාවකුත් යනවා. ඉතින් ඒවනේ ඩීල්.